දරුවෙක් නැති අපට මේ දේපල මොකද වජිර? ඒක නම් ඇත්ත. ඒ හින්දා වජිර මම මේ සේරම දේපල ළමා නිවාසයට වැඩිහිටි නිවාසයට හැදියනවා. එතකොට ඔයාගේ මල්ලේ? මල්ලිටයි මටයි අපේ අප්පච්චි සම සමූහ බෙදුවනේ. මල්ලිගේ සෙල්ලක්කාරකම් නිසා ඒව මල්ලි නැති කරගත්තා. ආපහු පාරක් මේ දේපල විනාශ කරන්න මං ඉඳ තියන්නේ. මම මේ වටික ආපහු ලියනවා. අපිය ඔයි කේන්දරේ සිරියගෙන් උක්කුවගේ කනේ තියෙනවා මතකනේ උක්කුව මෙතන පොළවේ අත ගහලා දියුරුව මේ ගෙදරට දරු පැටියෙක් ගේන්න දෙන්නේ නැහැ කියලා ඔය කතන්දර ටික ඔක්කොම පහෝගින් උක්කුවට කියන්නේ සිරියනේව ඔය සිරිය කියන කතාවල තාරබර ඇරලා ගත්තනම් හරි මේකනේව මන්දෙන් කොහොමද තෝකලා කරන දේවල් වලට සූදානමින් තමයි අසෝ ඉන්නේ මහත්යල මගුල් ගියක් ගන්න නෑලු නේද ඒ උනාට අද කට්ටියට එන්න කියලා සංග්‍රහයක් දෙනවා කියලා කිව්වේ පියරතනටත් කිව්වලු කොළඹ ඇවිත් යන්න එන්න කියලා උදව්වට පදව්වට මේ ටික කාලට කොච්චර දේවල් සිද්ධ වුණාද චේතනාව හොඳයි නේව ඒහිඳ බේරුනි ඔය සාලිය මහත්තය විතරයි අසමච්චාදී වැඩ කරලා බේරුනේ. කොහේ බේරෙන්නද? එයා බේරෙනව නම් මේ බුදුදහමත් බොරු, ditth ධම්ම වේදනියත් බොරු.
ඔය කොහෙද මෙච්චරකම් විහිින් හිටියේ? ඔයාට මොනවද මට කියන්න තියෙනවා කිව්වේ? මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා මදුරංගේ. කියන්න. අක්ක කරපු දේවල් වලට ඔයා මගෙත් එක තරහ වෙන්න එපා. ඒක අමතක කරන්න. අක්ක ඔයාගෙන් ගත්ත රත්තරන් බඩු ටික බේරගන්න මම මගේ කාර් එක විකුණුවා. මටයි කියලා තිබිච්ච හැමදේම මට නැති වුණා. අක්ක හැමදේම නැති කරලායි තිබුණේ. ඇයි අක්කටවත් ෆෝන් කළේ නැත්තේ? එයාත් එක්ක මම මොනා කතා කරන්නද? මට මේ මොන දේ නැති වුණත් මට දුක නෑ මදුරංගි. මට ඔයා නැති වෙච්ච එක ගැනයි දුක. මට ඒක දරා ගන්න බෑ මදුරංගි. ඔයා ඔස්ට්‍රේලියා ගියා නේද? මං කොහේ ඔස්ට්‍රේලියා යන්නද මදුරංගි? මං කාර් එක විකුණුවාට පස්සේ මගේ අතේ ඉතුරුනේ රුපියල් 5000කටත් අඩු මුදලක්. ඉතින් මගේ යාළුවෙක් ෆාම් එකක් කරන හොරව පතානි. මම හෙට ගිහලා නැවතිලා හිටියා. ඔයා කියනවා මෙච්චර දවසක් ඔයාගේ යාළුවගේ ෆාම් එකේ හිටියා කියලාද? ඔව්. මම හිතන් හිටියේ හැමදාටම හෙටම වෙලා ඉන්නවා කියලා. ඒත් ඇයි ඒත් කිව්වේ?